සුබ දවසක් හැමෝටම. ඔන්න අද මම ඔයාලට ගොඩක් ලේසි රසවත් රෙසිපි එකක් අරගෙන ආවා. මේක නම් පුදුම රසක්, ඒ වගේම තමයි පුදුම ගුණයක් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට මේක හදලා බලන්න. මේක හදාගන්න ඔයාලට අඩුම ගානේ විනාඩි 10ක්වත් යන්නේ. ඒ තරම් ඉක්මනින් රසවත්ව හදාගන්න පුළුවන්. ගෙදර හැමෝම ඉල්ලකයි. ඉතින් ඔයාලා හදලා බලන්න. මේක බැලූ බැලමට සම්පෝෂග්ගල වගේ තමයි පේන්නේ. හැබැයි එහෙම නෑ, ගොඩක් රසවත් ගුණවත් දෙයකින් තමයි හදාගන්නේ. අපි එහෙනම් බලමු කොහොමද හදාගන්න කියලා. මුලින්ම ඔයාලට මේක හදාගන්නකොට බඩීරිඟු පිටි අවශ්‍ය වෙනවා. මේ බඩීරිඟු පිටි ඔයාලට අරගන්න පුළුවන් සාමාන්‍යයෙන් කීල්ස් වල, කාගිල්ස් වල වගේ අරගන්න පුළුවන්. ඒවයි පැකට් කරපු ඒවා තියෙනවා. මේ විදිහට අරගෙන ඔයාලට අවශ්‍ය වෙලාවට හදාගෙන ගන්න පුළුවන්. ඉතින් සම්පෝෂ වගේ දේවල් ගන්නවට වැඩිය මේක ඊට වඩා ගොඩක් ගුණයි. මම මෙතන සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් විතර අරගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව මේ ප්‍රමාණයන් වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම මේ පිටි ටික අපි භාජනයක දාලා රත් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ටිකක් සුවදෙනකම් මේ වගේ භාජනයක දාලා රත් කරගන්න. අනිවාර්යයෙන්ම හැම වෙලෙම මේ වගේ කලවම් කරගන්න ඕනේ. ඔයාලා ලිපේ ගින්දර ඕනාට වඩා වැඩි කරගන්න එපා. එතකොට වෙන්නේ මේක පාට වෙනස් වෙලා ඉක්මනින්ම කළු වෙන බලන එක. ඒ නිසා ඔයාලා ලිපේ ගින්දර අඩු කරගෙන මේක සුවදෙනකම් මේ වගේ කලවම් කර කර රත් කරගන්න. සාමාන්‍ය විනාඩි 5ක් විතර හොඳට රත් කරගත්තාම ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් දැන් මම මේක හොඳට රත් කරගෙන තියෙන හොඳට මේක සුවදෙනවා. දැන් අපි මේක හදාගමු. ඉතින් භාජනයකට දාගන්න ඔය තියෙන භාජනයකට ඔයාලා දාගන්න. ඊළඟට මම මේකට පොල් එකතු කරගන්නවා. සාමාන්‍ය පොල් ග්‍රෑම් 80ක් වගේ එකතු කරගන්නවා. ඊළඟට මම මේකට ලුණු කුඩු සීනි එකතු කරගන්නවා. ඉතින් මේ දේවල් ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන හොඳින් නටන වතුරු මේකට එකතු කරගන්න. සාමාන්‍ය සම්පෝෂකට වගේ නෙමෙයි, මේකට ටිකක් වතුරු වැඩිපුර අල්ලනවා. ඒ නිසා වතුර ටික ටික එකතු කරගෙන ගුලි හදාගන්න පුළුවන් මට්ටමට එකතු කරලා අනා ගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේක හදාගන්න අඩුම ගන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ විදිහට ගෙදර තියාගෙන මේක සැනිසැරේට හදාගෙන කෑමට අරගන්න ගොඩාක් ගුණයි. පොඩි ළමයිට උනත් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තේ එකක් බොන වෙලාවට උනත් හදලා කන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මේක හදාගන්නේ. ඔයාලත් ට්‍රයි කරලා බලන්න මොන කෑම එකක් තමයි මේක. ඉතින් ඔයාලට මේ වෙලාවේදී හරිම ආදරෙන් මතක් කරනවා, ඔයාලා තාමත් කුක් විත් චතු YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා මතක ඇතුව bell icon එකත් on කරලා තියාගන්න කියලා. තවත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.